लाइफ बॉय शैम्पू लेते किरी प्रोटीन सह मल्टीविटामिन किसके स्मूले सिटे पोषण एकर शक्तिमत कराए। ඉන්දන අර්බුදයේ හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන ගොවින් ගෙමෙන්ම වෙළඳුන්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණා. නමුත් එළවලු ප්‍රවාහනය සඳහා ක්‍රියාත්මක කර ඇති ඉන්දන ලබා දීමේ වැඩපිළිවෙල හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත මේ වන විට සැලකිය යුතු එළවලු තොග ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. ඒ සමග එළවලු මිලේද යම් පහළ යාමක් සිදුව තිබෙනවා. දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද පසුගිය සතියට වඩා 50%කින් පමණ අද දිනේ එළවලු තොග ලැබී ඇති බව එහි ව්‍යාපාරිකයින් පැවසුවා. එළවලු සාමාන්‍යයෙන් වෙනදා 100ක් වෙන දැනට අද 500ක් ඇවිල්ලා තියෙනවා. මිලත්තර වෙනදා රුපියල් 350ට 400ට තිබ්බා රුපියල් 50කින් විතර අඩු වෙලා තියෙනවා. දැන් 100ට 120ට තිබ්බා රුපියල් 20කින් 30කින් වගේ අඩු වෙලා තියෙනවා. ඩීසල් දිගටම නිකුත්ුනොත් මිල තවත් අඩු වෙයි. තඹුත් ඒගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේට අද විශාල ගොවීන් පිරිසක් අස්වනු රැගෙන පැමිණ සිටියා. නමුත් ඉන්ධන ලබා ගැනීමේ ගැටලු නිසා දුරපළාත්වල සිට පැමිණෙන වෙළඳුන්ගේ අඩුවක් අද එහි දක්නට ලැබුණා. 50යි කියන්නේ 50ටවත් විකුණන්න බෑ නෝකෝ. කොළඹ පැත්තෙන් කොහොමවත් ඉන්නේ නැහැ. දැන් අඩුම දානේ පාරවල් වල දාන මිනිස්සුන්ගේ වෙළඳුවත් ගෙනියන්නේ නැහැ. ගෙනියම පාරවල් වල බයිසිකලයක්වත් යන්නේ නැහැනේ. දුරපළාත්වල ඉගෙන ගොවියොන්ට හරීමේ රුපියල් 20000ක 10000කවත් පොඩක් තෙල් ටිකක් දුන්නා නම් වටිනවා ගොඩක් දුරට. දැන් කොහොමද කොළඹ දියමිස්සු කොහොමද රුපියල් 7000ක තෙල් ගහන්නේ ඉන්නේ? තමුත් එක්ක වඩා එල්ලා පාව යන්නේ. දුරපළාත් වලින් කොළඹට ලැබෙන එළවලු වල මිල පහළ යාම නිසා මැනින් පොදු වෙළඳ සංකීර්ණයේ එළවලු මිල ගණන්ද අද 20%කින් පමණ අඩු වී තිබෙනවා. අද කොළඹට එළවලු මිල පොඩ්ඩක් අඩු වුණා. මොකද හේතුව එළවලු ගන්න ප්‍රමාණය සෙනඟ පොඩ්ඩක් අඩුලා තියෙනවා. එළවලු තෙල් දැන් දෙනවා. ඒ වුණාට තෙල් දුන්නාට නම්බරයට දෙන්න නිසා තෙල් ගන්න මිනිස්සු ගොඩක් පෝලිං වල ඉන්නවා. ඒ සෙඩ් වල තෙල් නැහැ. දැන් එළවලු මිල 120ක් 30ක් වගේ අඩුලා තියෙනවා. කැරට් රුපියල් 200යි 220යි ලීස් රුපියල් 150යි බෝංචි රුපියල් 400යි තක්කලි රුපියල් 250යි වම්බට රුපියල් 250යි. දැන් මේ යන තත්ත්වෙත් එක්ක මිනිස්සුන්ට හරියට තෙල් ටිකක් නිසියාකාරව ලැබුණා නම් මේ එළවලු මිල සම්පූර්ණ පරණ මිලටම බැලන්ස් කරගෙන යන්න පුළුවන්. මේ අතර දිවර බොට්ටු සහ මත්සෙන් ප්‍රවාහනය කරන ලොරි රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමත් සමග පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද මාළු තොග අඛණ්ඩව ලැබෙන බව වෙළඳුන් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් පසුගිය දිනවලට සාපේක්ෂව අද මාළු මිලද අඩු වී තිබුණා. මාළු මිල අඩුවලා තියෙන්නේ දැන් ඩීසල් පෙට්‍රෝල් ටිකක් මිනිසුන්ට අම්බුණ නිසා. තව ඉස්සරහට ඩීසල් පෙට්‍රෝල් තව අම්බුණා නම් තව මිල තව අඩු වෙනවා.